නවරජයේ කැබිනට් මණ්ඩලයේ පසුගිය නොවැම්බර් 21 වනදා දියුරුම් දුන් අතර ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔවුන්ට පැවරණ ආයතන සහ විෂයන් ඇතුළත් ගැසට් පත්‍රය ඊයේ නිකුත් කරනු ලැබුවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 ඇලීරක් 1 ව්‍යවස්ථාවට සහ 46 ඇලීරක් 1 ව්‍යවස්ථාවට අනුකූලවයි. ඒ අනුව අමාත්‍යවරු සහ අමාත්‍යවරු සංඛ්‍යාවද එම අමාත්‍යවරුන්ට අයත් විෂයන් කාර්යයන් සහ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන එමගින් ගැසට් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයට දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා 31ක් ඇතුළත් කර ඇති අතර ත්‍රිවිධ හමුදාව රාජ්‍ය රහස් තොරතුරු සේවය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේද ආරක්ෂක අමාත්‍යංශයට ඇතුළත් කර තිබෙනවා. එහි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මීට පෙර පැවතියේ අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ. මේ අතර වැඩිම ආයතන සංඛ්‍යාවක් පවතින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයටයි. එම සංඛ්‍යාව 48ක් වන අතර ඊට මහා භාණ්ඩාගාරයේ මහා බැංකුව සුරකම් පත් හා විනිමය කොමිසම මෙන්ම සියලු රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ ද අයත් වනවා. මෙතෙක් කල් මුදල් අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකන් ගුවන් සේවය සංචාරක ප්‍රවර්ධන හා ගුවන් සේවා අමාත්‍යංශයේ යටතට මෙවර ගැසට් කර තිබෙනවා. එමෙන්ම පසුගිය රජ්‍ය සමයේ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ පැවති 19.90 සුවසැරිය පදනම නව විෂයපතයන් ගැසට් කිරීමට අනුව පවරා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ යටතටයි. සියලු ආගමික කටයුතු දෙපාර්තමේන්තු මෙන්ම පුරාවිද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ගැසට් කර ඇත්තේ බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ. මෙතෙක් වෙනම විෂයපතයක තිබූ විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙන්ම සේවක අර්ථ සාධක අරමුදලද නිපුණතා සංවර්ධන රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබෙනවා. මෙතෙක් ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැසට් කර ඇත්තේ බන්දුල ගුණවර්ධන මහතා දියුරුම් දුන් තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයටයි. එමෙන්ම මීට පෙර කණ්ඩිතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය වශයෙන් වෙනම ගැසට් කර තිබූ ලංකා කණ්ඩිතෙල් නීතිගත සංස්ථාව සීමා සහිත ලංකා කණ්ඩිතෙල් ගබඩා පර්යන්තය කණ්ඩිතෙල් සම්පත් සංවර්ධන කාර්යංශය සහ පොලිට්‍රෝ සමාගම මෙවර ගැසට් කර ඇත්තේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයටයි.